සිංහධර්මශාලාවේ ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි ඉලුමිනාටිස්ලා ගැන හුඟක් කතා කරලා තිබ්බා අපේ වීඩියෝ එකේ. ඒකෙදි මේ වීඩියෝස් වල අපි කියලා තිබ්බා මේ ඉලුමිනාටිස්ලා ගැන හුඟක් වීඩියෝස් අපි කතා කරනවා ඉස්සරහට. මොකද ඒක එක වීඩියෝ එකක් ඇතුළට අන්තර්ගත කරන්න බැරි තේමාවක් කියලා. ඒ වගේ අදත් කතා කරන්න යන්නේ ඉලුමිනාටිස්ලාට සම්බන්ධයක් තියෙන මේ ලෝකේ සුප්‍රසිද්ධ ගායකයෙක් වන බොබ් මාලි. බොබ් මාලිගේ මරණය සහ ඉලුමිනාටිස්ලා තියෙන අතර තියෙන සම්බන්ධතාවය මොකද්ද? ඒ ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඇත්තටම මෙයාව මැරුවේ ඉලුමිනාටිස්ලාද නැත්නම් එයාගේ ස්වභාවික මරණයක්ද? මේ වගේ දේවල්, අනිත් එක බොබ් මාලිගේ ජීවිත කතාව, මේ වගේ දේවල් තමයි අපි වීඩියෝ එකේ කතා කරන්න යන්නේ. අපි යමු වීඩියෝ එකට. බොබ් මාලි ඉපදින්නේ 1945 පෙබරවාරි 6 වෙනිදා. බොබ් මාලි මේ ලෝකයෙන් සමු ගන්න 1981 මැයි 11 වෙනිදා. එයා ඇත්තටම අවුරුදු 36ක කාලයක් තමයි ජීවත් වුනේ. හැබැයි මේ කෙටි කාලයක් ඇතුළත මේ පුද්ගලයා ජීවත් වුණත් අදට හුඟක් තරුණ තරුණයෝ ලංකාවත් ඇතුළුව එයාගේ ටී-ෂර්ට්ස්, එයාගේ කැප්, සමහර චේන් වල එයාගේ පෙන්ඩන්ට් එක, එයාගේ ෆොටෝ එක දාපු පෙන්ඩන්ට් එක, මේ වගේ හුඟක් දේවල් ඇඳගෙන පැළඳගෙන පාරේ යනවා අපි දැකලා තියෙනවා. ඒට හේතුන් ගොඩාක් තියෙනවා. ඉතින් හුඟක් මිනිස්සු ගත්ත කටට කියන්නේ එයා අර ගංජා බීමේ පුරුද්දක් එයාට තියෙනවා කියන එක. ඒක විතරක් නෙවෙයි, බොබ් මාලිගේ ජීවිත කතාව ගත්තා නම් හුඟක් දේවල් තියෙනවා. ඉතින් අපි එකිනෙක කතා කරමු බොබ් මාලිගේ ජීවිත කතාව. ඊට පස්සේ අවසානයේ මෙයාට මොනවද වුනේ, ඉලුමිනාටිස්ලට දැන් මෙයාටයි තියෙන සම්බන්ධය මොකද්ද කියන එකත් කතා කරමු. ඉතින් බොබ් මාලි කළු ජාතිකෙක් විතරක් නෙවෙයි, බොබ් මාලිගේ අම්මා කළු ජාතික කාන්තාවක්, බොබ් මාලිගේ තාත්තා සුදු ජාතිකයෙක්. අවුරුදු 18 තමයි අම්මා කසාද බඳින්නේ. ආ පසාද බඳලා අවුරුදු කීපයෙන් පස්සේ බොබ් මාලි උපදිනවා. හැබැයි තාත්තා ජමයිකාවේ වෙන තැනක තමයි රස්සාව කරන්නේ, ටිකක් දුර. ඉතින් මේගොල්ලෝ ඉන්නේ තව තැනක. ඉතින් තාත්තා මාස්පත සල්ලි එවනවා. ඒකෙන් තමයි අම්මයි පුතයි ජීවත් වෙන්නේ. තාත්තා ගෙදරට වැඩිය එන්නේ නැහැලු. ඉතින් ඔහොම ගිහිලා බොබ් මාලි ඉපදිලා අවුරුදු 10කට පස්සේ තාත්තට හෘදයාබාධයක් ඇවිල්ලා තාත්තා නැති වෙනවා. තාත්තා නැති වෙනකොට බොබ් මාලි එයාගේ තාත්තාව තමගේ ජීවිතේ දැකලා තියෙන්නේ දෙපාරක් විතරයි. මොකද තාත්තා වැඩ කරලා තියෙන්නේ තව තැනක, නැත්නම් ඒගොල්ලන් ඉන්න තැන ඉඳලා තව ටිකක් දුර තැනක තමයි තාත්තා වැඩ කරලා තියෙන්නේ. ඒක හින්දා බොබ් මාලි තමගේ තාත්තාව දැකලා තියෙන්නේ තමගේ ජීවිතේ දෙපාරක් විතරයි පණ පිටින්. ඊට පස්සේ අම්මා, මේගොල්ලන් ජමයිකාවල පොඩි පොඩි ගම්මානයක තමයි ඉඳලා තින්නේ. එතන ඉඳලා තව පොඩි ටවුන් පළාතකට වගේ පැත්තකට අම්මා එනවා පුතාවත් එක්කගෙන. මොකද ආර්ථික මට්ටම ඉතාමත් දුර්වල නිසා තාත්තා නැති වුණා හින්දා. ඒ පැත්තේ බොබ් මාලි හුඟක් දකින්නේ මේ හුඟක් ඔය මේ වහල් භාවය කියන එක. දැන් අලුතින් තැනකට ආවනේ, එතන වහල් භාවය කියන එක සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් හුඟක් බොබ් මාලිගේ හිතේ රෙජිස්ටර් වෙලා තිබිලා දෙනවා. ඉතින් මෙයාට පොඩි කාලේ ඉඳලම සින්දු කීමේ හැකියාව හුඟක් තිබිලා තිනවා. හැබැයි ගෙදර තිබ්බ ආර්ථික ප්‍රශ්න නිසා මෙයාට අවුරුදු 14 දී ඉස්කෝලේ වැඩ කටයුතු ඔක්කොම පැත්තකට දාලා මෙයා යනවා වෙල්ඩින් වැඩපොළකට. වෙල්ඩින් වැඩපොළකට ගිහිලා වෙල්ඩින් වැඩ කරගෙන ඉන්නවා. එතකොට එතනදී මෙයාට තව යාළුවෙකුත් හම් වෙනවා. එයාත් සංගීත පැත්තේ ටිකක් උනන්දුවක් තියෙන පුද්ගලෙ. ඉතින් මේ දෙන්න මොකද්ද කරන්නේ, වැඩ ඉවර වෙලා හවසට සංගීතය ප්‍රැක්ටිස් කරනවා. නේද, මොකක් හරි සින්දුවක් ප්‍රැක්ටිස් කරනවා. ඒ වෙලාවේ මේගොල්ලන් සාමාන්‍ය සින්දුවකට ස්ක්‍රිප්ට් එකක් ලියනකොට මෙයා ජීවත් වෙලා ඉන්න තැන්වල මිනිස්සු ඔය වහල් භාවය නිසා විඳින දුක තමයි වැඩිපුර මෙයා කතා කරලා තියෙන සින්දුවල වුණත්. ඉතින් මෙයා අම්මටත් සාමාන්‍ය හවසටයිල අම්මා මගේ සින්දුව ලස්සනද කියලා බලන්න කියලා සාමාන්‍යයෙන් හින්දු සින්දු කියනකොට ඒ ප්‍රදේශයේ තියෙන හුඟක් ප්‍රශ්න ගැන, මිනිස්සු විඳින දුක ගැන, ඒ වහල් භාවය නිසා මිනිස්සු විඳින දුක්ඛන්දරාව ගැන තමයි හුඟක් දේවල් මෙයාගේ සින්දුවල කියලා දින්නේ. ඔහොම ටික කාලයක් ගිහිල්ලා ද වේල්ස් කියලා බෑන්ඩ් එකකට මෙයා ගිහිල්ලා ජොයින් වෙනවා. ඊට පස්සේ මෙයා ජොයින් වෙලා ටික කාලයකින්ම මේ බෑන්ඩ් එක හිටපු 4-5 දෙනා එකතු වෙලා ඇල්බම් එකක් රිලීස් කරනවා. ඒ ඇල්බම් එක පළවෙනි ඇල්බම් එක රිලීස් කරාට ඒක කවුරුත් ඇක්සෙප්ට් කරන්නේ නැහැ. ඒ ඇල්බම් එක 100%ක් ෆේලියර් වෙනවා. ඒ ඇල්බම් එක ෆේලියර් වුණාට පස්සේ හුඟක් මානසික පීඩනයට ලක් වෙනවා මේ බොබ් මාලි. හැබැයි උත්සාහය අතෑරියේ නැහැ. එක දිගටම සංගීතය ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තා. හුඟක් ක්ලබ්ස් වලට ගිහිල්ලා මේගොල්ලන් සින්දු කියන්න පටන් ගත්තා. ඔහොම සින්දු කියාගෙන ඉන්නකොට තමයි මෙයාට හම්බ වෙනවා රීටා කියලා කාන්තාවක්. එයත් සින්දු කියන කාන්තාවක් නැත්නම් ගායිකාවක්. ඉතින් මේගොල්ලන් දෙන්න පෙම් බඳිනවා. ඊට පස්සේ මෙයා ඒ කාන්තාව රීටා කියන කාන්තාව කසාද බඳිනවා.
මේ රීටා කියන කාන්තාව රස්තබාරී කියලා ආගමක් සංස්කෘත එක්තරා සංස්කෘතියක් මිශ්‍ර වුණ ආගමක්. මේ ආගම පිළිපදින කාන්තාවක්. ඒ ආගමට අනුව තමයි මේ කොණ්ඩේ වවන සංස්කෘතිය තියෙන්නේ. ඊටත් අතිරේකව මේ ගංජා කියන මද්‍රව්‍ය භාවිත කරන්නේ මේ රස්තබාරී කියන ආගමේ. ඉතින් රීටා කියන කාන්තාවක් අසාද බැඳපු හින්දා බොබ් මාලිත් ඒ ආගමම වැළඳ ගන්නවා. ඊට පස්සේ තමයි මේ කොණ්ඩේ වවන්න පටන් ගත්තේ, මේ ගංජා කියන මද්‍රව්‍ය පුරුදු වෙන්න පටන් ගත්තේ. ඔහොම ටික කාලයක් ගිහිලා ද වේල්ස් කියන බෑන්ඩ් එකේම තව ඇල්බම් එකක් රිලීස් කරනවා. ඒක රිලීස් කරා විතරයි මුළු ලෝකෙම මේගොල්ලන් දිහා හැරිලා බලන්න පටන් ගන්නවා. ඒ ඇල්බම් එක අංක එකේ හිට් එකක් වෙනවා 2011 දී. මේ ළඟදී අවුරුදු 9කට විතර කලින් BBC channel එකෙන් online survey එකක් කරලා ඒ කාලේ මේ රිලීස් වුණ මේ ඇල්බම් එකේ ඔන්ලයින් සර්වේ එකේ 3 වෙනි ස්ථානය දිනාගත්තා. ඒ කියන්නේ අදටත් ඒ ඇල්බම් එක මිනිස්සු අහනවා කියන එක තමයි එකෙන් කියන්නේ. ඉතින් ඒ ඇල්බම් එකෙන් පස්සේ හුඟක් ප්‍රසිද්ධ වෙනවා මේ මිනිස්සු. ඊට පස්සේ වේල්ස් එකෙන් 3 දෙනෙක් එකතු වෙලා වෙන බෑන්ඩ් එකක් පටන් ගන්නවා. ඊට පස්සේ මෙයා කරන දේ මෙයාගේ රීටා කියන මෙයාගේ වයිෆයි එයාගේ යාළුවෝ දෙන්නෙකුත් එකතු කරගෙන Wales and Bob Marley කියලා බෑන්ඩ් එක එයාගේ නම මාරු කරලා අලුතින්ම බෑන්ඩ් එකක් හදාගෙන මේගොල්ලෝ ඉස්සරහට ගෙනියනවා. ඉතින් හැමතැනම මේගොල්ලන්ට ස්ටේජ් ෂෝස් එනවා, හැම පැත්තෙම දවසින් දවස ප්‍රසිද්ධ වෙනවා. ඉතින් එතකොට තමයි මෙයා කල්පනා කරන්නේ අපේ ගමේ සිද්ධ වෙන දේවල් මම මේ ලෝකෙට කියන්න ඕනේ කියන එක. එතකොට තමයි මේ ගමේ සිද්ධ වෙන හැම දෙයක්ම මේ වහල් භාවය වෙන්න පුළුවන්. මිනිස්සු අයතු ලෙස වෙනත් මිනිස්සු ප්‍රයෝජනට ගන්න දේවල් වෙන්න පුළුවන්. මේ වගේ හැම දෙයක්ම මෙයා සින්දුවල මිශ්‍ර කරලා කියන්න පටන් ගන්නවා. ඔතනදී තමයි හුඟක් ආර්ටිකල්ස් වල තියෙන විදියට මම මේ කියන්නේ ඉලුමිනාටිස්ලා මෙයා ගැන හැරිලා බලන්න පටන් ගන්නෙ. මොකද ඉලුමිනාටිස්ලා සාමාන්‍යයෙන් මේ ලෝක පද්ධතිය හරියටම අවුරුදු ගානකට මෙහෙම තමයි වෙන්න ඕනේ කියන එක ඒගොල්ලන් සැලසුම් කරලා තියෙන්නේ. එහෙම තමයි හුඟක් ආටිකල්ස් වල කියන්නේ. ඉතින් මේ සැලසුමෙන් පිට කවුරු හරි පුද්ගලයෙක් ඇවිල්ලා මොන හරි දෙයක් කරලා මේ සැලසුම නැති කරනවා නම් එතකොට ඒ මනුස්සයට මේ ලෝකෙ ඉඩ නැහැ කියන එක තමයි මේ ඉලුමිනාටිස්ලාගේ සංකල්පය. උදාහරණයක් ගත්තනම් ජෝන් එෆ් කෙනඩි මැරුණා, ඒකත් ඉලුමිනාටිස්ලා මැරුවා කියලා තමයි කියන්නේ. තව උදාහරණයක් ගත්තනම් ඇබ්‍රහම් ලින්කන්, එයත් මැරුණා, එයාවත් මැරුවේ ඉලුමිනාටිස්ලා කියලා තමයි කියන්නේ. මොකද ඒ පද්ධතියෙන් පිට මේගොල්ලන් මොන හරි දෙයක් කරලා ජනතාව තමගේ පැත්තට හරවා ගන්න හැදුවා නම් ඒගොල්ලන්ට මේ ලෝකෙ ඉඩ නැහැ. මේගොල්ලන් ගැන ඉස්සරහට අපි වීඩියෝස් වල කතා කරන්න. හරි, දැන් මම ආයේ තේමාවට එන්නම්. ඉතින් ඊට පස්සේ තමයි ඉලුමිනාටිස්ලා මෙයා ගැන හැරිලා බලන්න පටන් ගත්තේ කියන එක තමයි උංගා ආටිකල්ස් වල කියන්නේ. ඉතින් ඔහොම දවසක් මෙයයි මෙයාගේ නෝනයි ස්ටේජ් පර්ෆෝමන්ස් ලයිව් පර්ෆෝමන්ස් එකක් කරගෙන ඉන්නකොට දෙන්නටම වෙඩිපාරවල් දෙකක් වැදෙනවා. හැබැයි වාසනාවකට වැදෙන්නේ අතේ තමයි. කොහොම හරි ජීවිතේ බේරාගෙන ටික කාලයකට පස්සේ ප්‍රතිකාර අරගෙන බොබ් මාලි තව ස්ටේජ් ප්‍රෝග්‍රෑම් එකකට යනකොට මෙයාට ගිටාර් එක වාදනය කරන්න හරියට බැරි වෙනවා මෙයාගේ අතේ තිබ්බ අමාරුව හින්දා. එතකොට හුඟක් මාධ්‍යවේදියා අහන ප්‍රශ්නයක් තමයි, ඔයාට දැන් හරියට ගිටාර් එකවත් වාදනය කරන්න බැහැ, ඇයි ඔයා මේකෙන් විවේක ගන්න නැත්තේ කියලා. එතකොට ඒ පුද්ගලයා කියන දෙයක් තමයි, මේ ලෝකේ නැති කරන්න කියලා හිතන මිනිස්සු විවේක ගන්න නැහැ. පැය 24ක් වැඩ කරනකොට මේ ලෝකේ ඉන්න හැම මිනිහම, සුදු මිනිහ වෙන්න පුළුවන්, කළු මිනිහ වෙන්න පුළුවන්, චීන ජාතික වෙන්න පුළුවන්, හැමෝම එකයි, මිනිස්සු කියන දේ එකම ජාතියක් විතරයි කියලා කියන්න මම මේ ලෝකෙට වෙරදරනවා. ඉතින් මම ඇයි විවේකයක් ගන්නෙ, මමත් පැය 24ම මේකට වැඩ කරනවා කියන එක එයා මාධ්‍යට කියනවා. ඒ ප්‍රවෘත්තිය ලෝකෙ පුරා පළවුණාට පස්සේ තමයි තවත් මෙයාට හුඟක් මරණ තර්ජන එහෙම එන්න පටන් ගන්න. ඊට පස්සේ මෙයා අවුරුදු 2ක කාලයක් ජමයිකාව අතහැරලා එංගලන්තෙට ගිහිල්ලා අවුරුදු 2ක කාලයක් ජීවත් වෙනවා. ඊට පස්සේ ආයේ මෙයා ජමයිකාවට ඇවිල්ලා ආයේ මෙයා සුපුරුදු පරිදි ස්ටේජ් ප්‍රෝග්‍රෑම්ස් එහෙම කරගෙන යනවා. ඉතින් හැබැයි මෙයා අර මේ මිනිස්සු කියන හැම පුද්ගලයාම එකයි, කළු සුදු චීන වහල් භාවය කියන එක මේ ලෝකේ නැහැ. මේ වගේ දේවල් හුඟක් මෙයා එයාගේ රසික රසිකාවයන්ට එක දිගට කිව්වා. ඊටත් අතිරේකව දවසකට 4000ක් මිනිසුන්ට කණ්ඩ බොණ්ඩ ඇඳුම් පැළඳුම් ඉගෙනුම් මේ හැම දෙයක්ම මෙයා කරලා තියෙනවා. ඔහොම කරගෙන යනකොට දවසින් දවස ලෝකේ පුරාම මෙයාට රසික රසිකාවය වැඩි වෙනවා. ඉතින් මෙයා යනවා යුරෝපයට ටුවර් එකක්, මෙයාගේ ලයිෆ් පර්ෆෝමන්ස් කීපයක් කරන්න. ඔහොම ජර්මනිය කරගෙන ඉන්නකොට තමයි මෙයාට එකපාර කකුලේ අමාරුවක් එන්නේ. ඊට පස්සේ මෙයාව ඉස්පිරිතාලේ ගිහිල්ලා නවත්තනවා. ඉස්පිරිතාලේ ගිහිල්ලා නවත්වුවට පස්සේ තමයි කියන්නේ ඔයාගේ කකුලේ පිළිකාවක් තියෙනවා, මේක සුව කරන්න බැරි පිළිකාවක් කියලා. ඉතින් මෙයා එක වැඩි ගණන් ගත්තේ නැහැ. මෙයා එක දිගට තමගේ ස්ටේජ් පර්ෆෝමන්ස් කරගෙන යනවා.
ඉති ඔහොම දරගෙන යනකොට තමයි මෙයාට තමාගේ අම්මා බලන්න ඕන කියලා ආසාවක් හිතෙනවා. මොකද දැන් දොස්තරලත් කිව්වා දැන් මෙයාට කකුලේ පිළිකාවක් තියෙනවා, මේක සුව කරන්න බෑ කියලා. ඉතින් මෙයා යනවා ඇමරිකාවට. අම්මා ගිහිල්ලා ඒ කාලවක වානේ අම්මා ගිහිල්ලා ඇමරිකාවේ සෙටල් වෙනවා. ඉතින් අම්මා බලන්න මෙයා ඇමරිකාවට යනවා. ඇමරිකාවේ ඉන්නකොට දවසින් දවස මෙයාගේ මේ කකුලේ තියෙන ප්‍රශ්නේ වැඩි වෙනවා. ඊට පස්සේ දවසක් උදේ ව්‍යායාම් කරගෙන ඉන්නකොට මෙයා එකපාර කලන්තේ දාලා වැටෙනවා. ඉස්පිරිතාලෙට ගෙනියනවා. ඉස්පිරිතාලෙට ගෙනෙලා ටික වේලාවකින් බොබ් මාලි මේ ලෝකෙන් සමු ගන්නවා. හැබැයි මෙතනදී බොබ් මාලි මැරෙන්ඩක් හලින් උතර ළඟ හිටපු කට්ටියට වචන කීපයක් කිව්වා. එතනදී තමයි මුළු ලෝකෙම හැරලා බැලුවේ මේක ඉලුමිනාටිස්ලගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා. එයා කියන්නේ මගේ කකුලේ අමාරු ආවේ මම මගේ ෆ්‍රී වේලාවල් වලට මගේ යාළුවොත් එක්ක ෆුට්බෝල් ගහනවා. ෆුට්බෝල් ගහනකොට එක පාරක් මට කකුල වැදුනා ගලක. ඉතින් ඒක හින්දා තමයි මට කකුලේ අමාරුවක් ආවේ. මේක පිළිකාවක් හැටියට පරිවර්තනය වුණේ කොහොමද කියන එක මම දන්නේ නැහැ. එහෙම නිකන් පොඩි තුවාලයක් පිළිකාවක් හැටියට පරිවර්තනය වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අහලා තමයි මෙයා මේ ලෝකෙන් සමුගන්නේ. ඊට පස්සේ මිනිස්සු කතා කරන්න පටන් ගත්තා. මෙයා ජර්මනිය ගිහිල්ලා බෙහෙත් ගත්තානේ. එතකොට මොකක්hari පිළිකාකාරකයක් මෙයාගේ කකුලට ඉන්ජෙක්ෂන් මාර්ගයෙන් දැම්මා කියලා තමයි හුඟක් කට්ටිය කතා වෙන්නේ. ඒකෙන් තමයි බොබ් මාලි මේ ලෝකෙන් සමුගන්න හේතු අවුරුදු 36ක් වෙනකොට කියන එක තමයි හුඟක් කට්ටිය කියන්නේ. ඉතින් කොහොම හරි ඇමරිකාවේ මෙයා නැති වුණත් මෙයාගේ දේහය ජමයිකාවට ගෙනල්ලා තමයි භූමදානය කරන්නේ. ඉතින් මේක තමයි බොබ් මාලිගේ ජීවිත කතාව. අදටත් බොබ් මාලි කොහොමද නැති වුණේ කියන එක විශාල ප්‍රශ්නාර්ථයක් වුණා. නිකන් ෆුට්බෝල් ගහලා කකුලක් වැදිලා, නිකන් ගලකට කකුලක් වැදිලා ඒක කොහොමද සුව කරන්න බැරි පිළිකාවක් හැටියට පරිවර්තනය වුණේ කියන එක අදටත් විශාල ප්‍රශ්නාර්ථ ලකුණක් වෙලා තමයි තියෙන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ මේ ලෝකයේ හරි පද්ධතියක් හැටියට මේ අවුරුදු ගාන ඇතුළත මෙහෙම තමයි වෙන්න ඕනේ කියන එක ඉලුමිනාටිස්ට ලියලා තියෙනවා. ඉතින් ඒක ඒ පද්ධතිය මොකක් හරි වෙනස් වීමක් වුණොත්, වෙනස් කරන්න කවුරු හරි පුද්ගලයෙක් වෙරදරුවොත් අනිවාර්යයෙන් ඒ පුද්ගලයාට මේ ලෝකෙ ඉඩ නැහැ කියන එක තමයි ඒගොල්ලන්ගේ සංකල්පය. මේ ඔක්කොම හැමදේම හුඟක් ඕලා නිකන් Google එකේ සර්ච් කරා නම් ඕන තරම් මේවට ආටිකල්ස් තියෙනවා. ඒ ආටිකල්ස් වලට අනුව එහෙම තමයි කියන්නේ. ඉතින් මේක තමයි බොබ් මාලිගේ ජීවිත කතාව. ඉතින් බොබ් මාලි ගැන මොනවා හරි අපි මිස් කරලා තිබ්බනම් අනිවාර්යෙන් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. ඊට පස්සේ වීඩියෝ එක ඉවර කරන්න කලින් පොඩි ইনফরমේෂන් එකක් දෙන්න කියලා මම හිතුවේ. ඉතින් කොරෝනා වෛරස් එක අපි ඔක්කොම දන්නවා. දැන් ලංකාවේ දවසින් දවස පැතිරෙනවා. දැන් අද වෙනකොට 70 ගණනක් විතර මේ කොරෝනා වෛරස් එකට ගොදුරු වෙලා ඉන්නේ. හැබැයි බය වෙන්න එපා. එක දෙයක් විතරයි මම කියන, අනවශ්‍ය දේවල් මොකුත් Facebook එකේ WhatsApp එකේ ෂෙයා කරන්න එපා. මිනිස්සු බය කරන්න එපා. මොකද ඉන්දියාවේ එක දෙයක් වෙලා තියෙනවා. ඔස්ට්‍රේලියාවේ එක පුද්දලෙක් ඉන්දියාවට අවිල්ල තිනවා. මෙයාට සමහර සිම්ටම්ස් තිබිලා තිනවා මේ කොරෝනා වෛරසයට. ඊට පස්සේ මෙයා නිරෝධායනය කරන්න දාලා තිනවා. හැබැයි මෙයාට 100% කොරෝනා තියෙනවද කියලා ඔප්පු වෙලා නැහැ. හැබැයි මේ පුද්ගලයා Facebook එකේ බලලා තියෙන හුඟක් විස්තර, මේ කොරෝනා වෛරසය හැදුනොත් මිනිස්සු මෙහෙම එනවා, ළමයි හම්බ වෙන්නේ, ඒ වගේ බොරු දේවල් හුඟක් දැකලා ඒ බයට හත්වෙනි තට්ටුවේ ඉඳලා පැනලා දිවි දහගෙන තියෙනවා. මේක ඉන්දියාවේ වුණ සත්‍ය කතාව. ඒක හින්දා බොරු ප්‍රචාර මොකක් හරි දෙයක් ෂෙයා කරනවා නම් 100%ක් ඇත්තද කියලා බලලා ෂෙයා කරන්න. ඉතින් ඔයගොල්ලෝ මගෙන් අහන්න පුළුවන් ඉන්දියාවේ මිනිස්සු වගේ ලංකාවේ මිනිස්සු මෝඩ නැහැ කියලා. ඔව් මාත් ඒක පිළිගන්නවා. ලංකාවේ මිනිස්සු ඒ තරම් මෝඩ නැහැ. හැබැයි ලංකාවේ මිනිස්සු ඉන්දියාවේ මිනිස්සුන්ට හුඟක් සංවේදී. ඒක කාටවත් නැහැ කියන්න බෑ. ඒ හින්දා සංවේදීභාවය වැඩි නිසාත් ඔය වගේ තීරණ වලට පෙළඹෙන්න හුඟක් ඉඩකඩ වැඩි හින්දා තමයි මම කියන්නේ. අනිවාර්යෙන් ෂෙයා කරනවා නම් 100%ක් ඇත්තක් විතරක් ෂෙයා කරන්න. බොරු දේවල් කිසිම දෙයක්, බය වෙන දේවල් කිසිම දෙයක් ෂෙයා කරන්න එපා. ඉතින් සිංහධර්ම channel එකට subscribe කරන්න. තව හුඟක් තේමාවල් ඉස්සරහට සැලසුම් කරලා දෙන හින්දා අනිවාර්යෙන් එහා පැත්තේ තියෙන bell icon එකක් click කරන්න. සුබ දවසක්.